අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. බස්නාහිර දකුණ මහ ඇමති දුර යලි ප්‍රසන්නට සහ ශාන්ට LTTE හිතවාදී ජාත්‍යන්තර සංවිධාන 16ක් ශ්‍රී ලංකා රජය තහනම් කරයි. පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට ගෙන රුපියල් 50 ලක්ෂයක් මතුගම දීකොල්ලකයි. රුපියල් 27 ලක්ෂ 52000ක ව්‍යාජ නෝට්ටු සමග හමුදා සෙබළකු අත්අඩංගුවට. බස්නාහිර සහ දකුණු පළාත් සභාවල මහ ඇමති දොරයන් සඳහා හිටපු මහ ඇමතිවරුන් දෙදෙනාම යලි නම් කෙරෙන බව රජ ආරංචි මාර්ග අද තහවුරු කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නරලේගහ මන්දිරයේදී මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පළාත් සභා දෙකෙහි සෙසු අමාත්‍ය දුර සහ අනෙකුත් අනතුරු පිරිනැමීම සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. සංධානයට හිමි වූ ප්‍රසාද ආසන නම් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වනු ඇති. බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ ප්‍රසන්න රණතුංග මහතා විවර ඡන්ද විමසීමේදී මනාප ඡන්ද 249,678ක් ලබා ගත්තා. එය පෙර අවස්ථාවට වඩා මනාප 63,340ක වැඩිවීමක්. 2009 වසරේදී පළමුවරට පළාත් සභා මහ ඇමති ධුරයට පත් වූ ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වන දෙවන අවස්ථාව මෙයයි. ශාන් විජේලාල් ද සිල්වා මහතා දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා නම් කෙරෙනු ඇති. 2004 වසරේ සිට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ හෙබූ ශාන් විජේලාල් මහතා මෙවරම ධුරයට පත්වන්නේ තිබෙන වරටයි. ඔහුට මෙවර හිමු මනාප සංඛ්‍යාව 95,860ක්. එය 2009 වසරට වඩා මනාප ඡන්ද 5,566ක වැඩිවීමක්. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළා. ඔවුන් සඳහන් කළේ සාධාරණ ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ යළි මනාප ගණන් කිරීමෙන් බවයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කළ අපේක්ෂකයන් කිහිප දෙනෙකු අද රාජගිරියේ පිහිටි මැතිවරණ මහලිකම් කාර්යාලයට පැමිණියා. ඒ මනාප නිකුත් කිරීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම සඳහායි. තිස්වෙනිදා රාත්‍රු දේපාන්දර දෙකා මාට විතර කිව්වා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මම දිනුම් මගේ මනාප 6,893ක් කියලා. දින්නට පස්සේ මම ගියා. ඊට පස්සේ මගේ කණ්ඩායමේ දෙවැනි අර ඊට පෙක්කන ඇවිල්ලා කොමිෂනරට කතා කරලා මේක ගැසට් කරන්න එපා. ඊට උදේට මම එනකන් නවත්තන්න කියලා ඉලෙක්ෂන් කොමිෂනරට ඇවිල්ලා එයාත් එක්ක ගණන් කළා දින. ඒ ගණන් කළා ඊට පස්සේ ඒක වැරදක් වෙලා කියලා කියනවා. දැන් එතන කියනවා 2200 ගාන මනාප වැරදිලා මේකට ඇතුල් වෙලා කියලා. ඒ 2200ක් මේකට ඇතුල් වෙලා වුණොත් මගේ 6800 තියෙන්නේ 2200 ගෙවත්තරේ මම 5600 ගානක් තියෙනවා. මගේ මනාප කොයිද ගියේ? ඒකට සම්පූර්ණ වග කියන්න මගේ පක්ෂ නායකයා. මට ඒකට උත්තරයක් දෙන්න අවශ්‍යයි මගේ පක්ෂ නායකයා. එහෙම නැත්නම් එයා පක්ෂෙන් අර ඉල්ලාස් වෙන්න ඕන. ඒ නිලධාරිතුමෙක් ඔහුගේ කටෙන් කියපු ප්‍රතිඵල සහ මූලිකවම හෙලා දකිනවා අබ්දුල් සතර් මොහම්මඩ් ඉස්මත් යන නමින් අංක 4 දාලා මගේ නම දාලා මට දීලා තියෙන ඡන්දය 807යි. නමුත් තුන්වෙනි මගේ ලකුණ දාලා අබ්දුල් රහමාන් අබ්දුල් රසාක් යන නමින් මට දීලා තිබෙන ඡන්දය මනාපේ 1956යි. 100%ක්ම ලොකු වැරද්දක්. මේ කාගේ අතින්ද සිදුවුනේ? කොහොමද සිදුවුනේ? මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැතුළු මොහොමඩ් ඩිෂාන් මහතාද මනාප ප්‍රතිඵල නිකුත් වීමේදී දැඩි අක්‍රමිකතා සිදු වී ඇති බවට ගම්පහ මැතිවරණ කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඡන්ද ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දියරපිටි ආසනයට ලැබිච්ච ඡන්ද සංඛ්‍යාව 98යි. හැබැයි අපේ මේ මනාපණුව බෙදද්දී ඒ සංඛ්‍යාව 1272ක් හැටියට අපේක්ෂකයන් 43 දෙනා අතර බෙදලා තියෙනවා. ඡන්ද 98කට මනාප බැලුවා නම් තුන ගානේ 294යි මනාප බෙදෙන්න ඕනේ අපේක්ෂකයන් අතර. මෙතන ලොකු පරතරයක් තියෙනවා. 1000 ගානක පරතරයක් තියෙනවා මනාප අතර බෙදද්දී. ඒ වගේම අපේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයන්ගෙන් 1, 2, 3 ඒ අනුපිළිවෙලට ගත්තු මනාප ගත්තු පිළිවෙල හදද්දී පළවෙනි එක්කෙනා වැර අනිත් සියලු දෙනාගේම අංකයි 9යි. වෙනසක් තියෙනවා. ඒ අංකයට හරියන නම නෙමෙයි අපිට දීලා තියෙන්නේ. නම් ටික ඔක්කොම වගේ හිතාමතාම මේක විකෘති කරලා තියෙනවා මේ නම් ලැයිස්තුව. අපිට කොහෙත්ම මේ මනාප ප්‍රතිඵලය පිළිගන්න බැහැ. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ මහලිකම් කාර්යාලයෙන් විමසීමක් කළා. නියෝජ මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ මැතිවරණයේ සියලු කටයුතු පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා හෙට දිනේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවයි.
LTTE සංවිධානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදේශ රටවල්වල සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළේ මෙම තහනම නොතකා අදාළ සංවිධාන සමග ගනුදෙනු පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණවන බවයි. තහනම් වන සංවිධාන අතරට LTTE සංවිධානය හිටපු පියතුමෙකු වන SJ එම්මානුවෙල්ගේ ප්‍රධානත්වයෙන් යුත් ලෝක දෙමළ සංසදයේ සහ දෙවන ඊලාම් රාජ්‍යයයි හඳුන්වා ගන්නා වී රුද්‍ර කුමාර්ගේ නායකත්වයෙන් යුත් TGTE සංවිධානයේ දායත්. ඊට අමතරව බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ හා ලෝක දෙමළ ව්‍යාපාරය ඇතුළු ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව හා නොවේ රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධාන 16ක් නව නීතිය යටතේ තහනම් වනවා. ඊට අමතරව මෙම සංවිධාන 16 අරමුදල් වත්කම් හා ආර්ථික සම්පත් සියල්ල මෙම තහනම ක්‍රියාත්මක කරන තාක් කල් රාජසන්තක වනු ඇති. ඒ අනුව එම වත්කම් හෝමාරු කිරීම හෝ ගනුදෙනු කිරීම තහනම් ක්‍රියාවක්. විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙන්නේ එම තහනම නොතකා කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි. නම් කරන ලද ආයතන 16ක් තිබෙනවා. ඒ 16 හා ආශ්‍රිතව සිදු කෙරෙන සියලු කටයුතු තහනම් කෙරෙනවා. එමෙන්ම ඒ අය සමග සම්බන්ධතාවයන් පවත්වා ගැනීමත් නීති විරෝධී බවට පත් වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත සැකසුණු නව නීතිය 2001 වසරේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 13/73 නැමැති සම්මුතියට සහය දැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්. ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් වූ ඇමරිකාව ප්‍රමුඛ යෝජනාව පසුගිය සතියේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මුති කිරීම පිටුපස අද තහනම් කළ මෙම සංවිධාන දැඩිව ක්‍රියාත්මක වුණා. විල්පත්තු අබේභූමියේ මුල්ලිකුළුම ප්‍රදේශයේ කැලෑ එලිපෙහෙලි කරමින් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේදී බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට හානි සිදු ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානය අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අනාවරණ කළද බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. දිගින් දිගටම මේ වන විනාශය රට හමුවේ තබද්දි දඩබ්බර අකෘතඥ මේ මුග්ධ ඇමතිලා හෝ ඒ වගකිව යුතු පාර්ශ්වයන් තවමත් පියවරක් අරගෙන නැහැ. විල්පත්තුවේ මේ වන වන සංහාරය සහ අනවසර ඉදිකිරීම් නවතා දමන්න මේ කේකා තරඟයට කොල්ලගන්නේ මේ රටේ උරුමය. මුන්ට කවුද බලය දුන්නේ මේ රටේ උරුමය කොල්ලගන්න? අපි දැක්කා LTTE යුද සමය තුලත් විල්පත්තුවේ යම් සංහාරයන් සිද්ධ වුණා. හැබැයි අපිට වගකීමෙන් කියන්න පුළුවන් LTTE කවත් මේ තරම් දරුණු අපරාධයක් කළේ නැහැ විල්පත්තුවට. අපි ඊටම වගකීමෙන් කියනවා ආණ්ඩුව මේක නවත්තනවද? අපි විල්පත්තුව පැත්තේ යන්නද? ඉතා ඉක්මනින් කැලෑවේ සත්තු පොරකද්දී ඒක විසඳන්න කැලෑවේ නායකයා වුණු සිංහයා එන්න බැහැ කිව්වලු. සිංහයා එහෙම කිව්වේ ඇයි කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. තේමාවක් හැටියට පාවිච්චි කරේ බල පෙරලියට හොල එලියක් කියලා. අපි හිතනවා මේ මැතිවරණ ප්‍රතිඵල දිහා බලනකොට බල පෙරලියට හොල එලියක් අපිට ලබා දීලා තියෙනවා කියලා. විරුද්ධ පක්ෂයේ මොන විදිහේ විග්‍රහයන්ට යන්න ගියත් විරුද්ධ පක්ෂයේ ශක්තිමත් වීමක් කිසිම ආකාරයෙන් මෙතන සිද්ධ වෙලා නැහැ. ඉතා පැහැදිලි ලෙසම රජයේ විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබලා තිබෙන්නේ. ඔවුන්ගේ බල සැලැස්මට මේ මැතිවරණ ගිනා. ඒ බල සැලැස්ම ඔවුන්ට සාර්ථක කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලය තුලින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලන හැරවුම් සම්දිස්ථාන සම්තුම් කරලා තිබෙනවා. මැතිවරණයෙන් අපි ගෑ ගහන්න ඕනේ. කෑ ගහන්නේ වෙන කොහෙවත් දින කට්ටිය. අර අපි කතා කරපු තියෙන රජුරෝ අරන් ගියා දෙන ආශ්‍රය යුද්ධයට. බූරුවෝ ටික අරන් ගිහිලා තියෙනවා බඩු ටික ආදින්න. යුද්ධය දිනලා රෑ මිදි යුස දුන්නා ආශ්‍රයයන්ට. මිදි යුස කරාපු රොඩ් හදලා උන්නක් වාගේ ඒක හදලා දුන්නලු කොටලුවා. කොටලුව අරව බීලා ජොලිය වැඩිකමට කෑ ගහනවා. මිදි යුස බීපු ආශ්‍රය බුදි රොඩු ටික බීපු කට්ටිය තමයි කෑ ගහන්නේ. කැලෑවේ මහ ගොම්පොරයක්. එමිලා කියනවා සිංහය ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්.
මතුගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක තැන්පත් කිරීමට රැගෙන රුපියල් ලක්ෂ 50ක මුදල් තොගයක් අද පෙරවරු වේකොල්ලකා තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මුදල් කොල්ලේ සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි. මතුගම අගලවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික මූල්‍යායතනයකට අද පෙරවරු 11ට පමණ රැගෙන ගිය මුදල් තොගයක් මෙලෙස කොල්ලකා තිබෙනවා. පොලිසිය පවසුවේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඊට සම්බන්ධ විය තිබවයි. අදාළ මුදල් තොගය ආරක්ෂක නියාමකයෙකු සහ තවත් පුද්ගලයෙකු විසින් වෑන් රථයේ සිට මූල්‍යායතනය වෙත රැගෙන යන අවස්ථාවේ කොල්ලකා තිබෙනවා. පොලිසිය පවසුවේ කොල්ලකරුවන් සතුව පිස්තෝලයක් වැනි ගිනියාවියක් තිබිය ඇතැයිද වාර්තා වන බවයි. මතුගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර ඊයේ අලුයම සීදුව ලියනගේ මුල්ලේ පිහිටි පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 14කට ආසන්න මුදලක් කොල්ල කැමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම සිද්ධියට අදාළව ආරක්ෂක කැමරාවල පටිගත වූ දර්ශනද අද නිකුත් කෙරුණා. ඊයේ අලුයම 12:15 12:34 මෙම මුදල් කොල්ලේ සිදු වූයේ පැය 24 පුරා ක්‍රියාත්මක පෞද්ගලික බැංකු ශාඛාවකයි. වෑන් රථයකින් පැමිණි පුද්ගලින් සිව් දිනෙකු ඊට සම්බන්ධ විය ඇති අතර ඔවුන් අදාළ බැංකු ශාඛාවේ මුදල් බහරව සිටි නිලධාරියාට පිහින් නැන තුවාල සිදු කර තිබුණා. සිය ඉඩම් ගැටලුවක් පිළිබඳව අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා දැනුවත් කිරීමට පැමිණි කාන්තාවකට ඊයේ අමාත්‍යවරයා හමුවීමට ඉඩ ලැබුණේ නැහැ. ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි බීඒ සිරියාවති නැමැති මෙම කාන්තාව ඊයේ පෙරවරුවේ ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ ඉදිරිපිටට මෙලෙස පැමිණ සිටියේ එම පරිශ්‍රයේ පැවැත්වෙන උත්සවයක් සඳහා සහභාගී වීමට පැමිණෙන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හමුවීමේ අරමුණින්. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැමිණීමට ප්‍රථම ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් උත්සාහ කිරීමත් සමග ඇය ඊට ප්‍රතිචාර දැක්වුවේ මෙලෙසින්. පසුව අමාත්‍යවරයා අදාළ ස්ථානයට පැමිණියත් අමාත්‍යවරයා වෙත යාමට පොලිසිය ඇයට ඉඩ ලබා දුන්නේ නැහැ. අප පාර්ශ්වයේ තවසේ නිවසේදී පමණෙහිදී ඇයට අයත් ඉඩම් අක්කර 17ක් මහවැලි ව්‍යාපාරය සඳහා රාජ්‍යයට පවරා ගැනීම හා ඉන් අනතුරුව ඇයට හිමි විය යුතු ඉඩම් සඳහා මහවැලි ඔප්පු ලබා නොදීමේ ගැටලුවක් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහා ඇය මෙලෙස පැමිණ සිටි බවයි. පසුව අමාත්‍යවරයා හමු වී සිය ගැටලුව ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලද ඇය මෙලෙස එම ස්ථානින් පිටව ගියා. නිධානයන්ගෙන් ලැබුණු රන් කැබලි බව පවසා ව්‍යාපාරිකයන් මුලා කරන මරංචි ජාවාරමක් පිළිබඳ හිරුසී අයේ තුළින් අප පසුගිය දිනක තොරතුරු හෙළි කළා. ඊට සමාන ආකාරයකින් ඊයම් කැබලි රන් පැහැ ගන්වා ව්‍යාපාරිකයන් මුලා කර මුදල් ලබා ගන්නා ජාවාරමක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදුවන බවට CIA වෙත තොරතුරු හෙළි කරගත්තා. අද සිට CIA දිගහැරුමේ ජාවාරමට ව්‍යාපාරිකයන් පොළඹවාගෙන ව්‍යාජ රන් ලබා දෙන ආකාරය පිළිබඳවයි. පසුගිය දිනක හිරු CIA අංශයේ වෙත ලද තොරතුරකින් කියවුනේ ඊයම් කැබලි පෙන්වා ගනුදෙනුකරුවන් රවටනා ජාවාරමක් පිළිබඳවයි. ඒ අනුව අප සූක්ෂමව ජාවාරම් කරුවෙකු සමග හිතවත්කමක් ගොඩනගා ගනිමින් ගනුදෙනුව සඳහා පසුබිම සකසා ගත්තා.
රන් ජාවාරම් කරුවන්ට සැකයක් ඇති නොවීමට රත්රන් පරීක්ෂා කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට අප පිරිසිදු වතුරට මෙනිවැල් ගැට යොදා මෙලෙස වර්ණ ගන්වා ගත්තා. ගනුදෙනුව සඳහා උදෑසන 8ට අනුරාධපුර පූජා භූමිය අසලට පැමිණෙන බව පැවසුවා. පොරොන්දු වූ පරිදි ජාවාරම් කරුවන් පැමිණ සිටියේ නැහැ. දහවල් 12ට පමණ ජාවාරම් කරුගේ හවුල් කරුවෙකු අප හමුවට පැමිණියා. අයියා මේ මාතෘ මණ්ඩපයට ආවා. පසුව ඔහු අපව රුවන්වැලි සෑය පෙනෙන මානයේ හිස් බිම් කඩකට රැගෙන ගියේ ත්‍රිරෝද රථයකින්. අප රත්රන් පරීක්ෂාව සඳහා ගෙන ආ ද්‍රාවණය පිළිබඳ ඔවුන් මෙලෙස ප්‍රශ්න කළා. මොවුන් මෙම ස්ථානයේදී පරීක්ෂා කිරීමට ලබා දෙන්නේ හොඳම තත්ත්වයේ ඇති රන් කැබලි කිහිපයක්. ඒ නිසා ඕනෑම ආකාරයක පරීක්ෂාවකින් ඒවා ඉතා උසස් රන් බව පැහැදිලි වන අතර ඔවුන් එම රත්රන් කැබලි ගිරයක් ආධාරයෙන් කපා පෙන්වන්නේ ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය වැඩි කිරීම සඳහායි. මෙම ජාවාරම් කරුවන්ට රැවටුණු බවට ඒත්තු ගැන්වීමෙන් අනතුරුව ඔවුන් මෙම ජවනිකාවේ ඉදිරි පියවර වන ගනුදෙනු කරුගේ මුදල් ලබා ගැනීමට නගරයට පැමිණීමට කැමැත්ත පළ කරනවා. මේ මෙම ජාවාරමේ පළමු පියවර පමණයි. හෙට CIA හරහා මොවුන් නීතිය රැහැනට කොටු කරගත් ආකාරය හා ඔවුන් ජාවාරම සිදු කරන ආකාරය ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. මත්කුඩු ළඟතබා ගැනීමේ හා ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් වැල්ලම්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකු අප්‍රේල් මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යලිකඳ වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සහ තවත් පුවත් සමගින් දැන් රටවටාහිරු. රුපියල් 27 ලක්ෂ 52000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග යුද හමුදා සෙබලකෝ කෑගල්ල නොවිසඳුණු අපරාධයකකේ මගින් අදත් අඩංගුවට ගත්තා. අදාළ ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා යොදාගත් පරිගණක ඇතුළු උපකරණද පොලිසිය බහරයට ගෙන තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් ආඥා බල ප්‍රදේශ මූලස්ථානයකව සංවිධානය කරන ටෙම්පස්ට් එක්ස්ප්‍රස් 24 මාණ්ඩලික වැඩමුළුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වුණා. ලබන 9 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා මෙරට ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම විදේශ නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටිනවා. සූතිකාගාර පුහුණුව සම්බන්ධයෙන් හෙද නිලධාරීන්ට තවමත් නිසි අනුමැතියක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අපි අපේක්ෂා කරන්නේ නැහැ දිගින් දිගටම මේ වගේ පුහුණුවක් සම්බන්ධව හෙද සේවාව වැඩවර්ධනය කළ යුතුයි කියලා. නමුත් වැඩවර්ධනය කරන තැනකට සෞඛ්‍ය බලධාරීන් අපි පත් කළා තියෙනවා. වෛද්‍ය සංගමය ඒකට උඩ කෙඩි දෙනවා. ඒක නිසා අපි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ විදියට තීරණය කරලා තියෙනවා. අප්‍රේල් 3 වෙනිදා දිවයින පුරා පැය 24ක සංකේත වැඩවර්ධනයක් ක්‍රියාත්මක කරන්න. නයිරූපින් අගනුවර සිදු බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලින් 6 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත්තේ නයිරෝබි නුවර සෝමාලියානුන් බහුල ජනාකීර්ණ ප්‍රදේශයකටයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටාහිරු. කෙන්‍යාවේ නයිරෝබි අගනුවර සෝමාලියානුවන් බහුලව ජීවත් වන ලිටල් මොගඩිෂු ප්‍රදේශයේ ආපන ශාලා කිහිපයක අටවා තිබූ බෝම්බ තුනක් මෙලෙස පුපුරා ගොස් තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැහැ. නමුත් අල්-ෂබාබ් ත්‍රස්ත සංවිධානයේ ඊට වගකීවිතු බවටයි චෝදනා එල්ලවන්නේ.
MH370 மலேசியானு குவான்யானு அதுருதான் வீமட்டு பெற பாலக மதிரிட பேவசு அவசான் பணிவிட Good Night Malaysian 370 லச சட்டான் வியத்திபவு மலேசியானு குவான் பலதாரின் பவசனவா நமுத் மீட பெற ஓன் நிவேதனேகலே குவான்யமுவாவிசின் அவசான் வரட்ட Good Night All Right லச பேவசு பவாய் மெவனி தத்வியாக் கமுயே யானே அதுருதான் வீம சம்மந்த நிவரது தொருத்துரு இதிரிபாத் கிரீமட் அபோசாத் வீம பெல்பனவ யானே கமன்கல மகின்கே ஞாத்தின் மென்ம சீனர் வஜேது மலேசியாவிட்டு சோதனா எல்லகர்னவா ශ්‍රීලංකා ආරම්භක ප්‍රතිකරු ටීඑම් ඩෙල්ෂාන්ට ඊයේ නවසීලන්තය සමග පැවති තරගයේ ගාස්තුවෙන් 120ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඊයේ තරගයේදී ඩෙල්ෂාන් දෙවිගේ ඔහුගේ අත්ආවරණයේ වැදී ගිය පන්දුවක් කඩුරු රකින්නා විසින් රැක ගැනීමත් සමගයි. කෙසේ වෙතත් උඩ පන්දු රැක ගැනීමෙන් අනතුරුව ඩෙල්ෂාන් තම වැලමිට ප්‍රදේශය පෙන්වමින් විනිසුරුවරයා නොමග යැවීමට උත්සාහ කළ බවට පිටියේ විනිසුරුවරුන් තරඟ තීරකවරයාට පැමිණිලි කර තිබෙනවා. තරඟ තීරක ඩේවිඩ් බූන් මේ පිළිබඳව විමසීමේදී ඩෙල්ෂාන් තම වරද පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ නිවේදනය කරන්නේ. මේ අතර මෙරට ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව ක්‍රීඩා මාත්‍ය මහින්දරන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වන විට එම වැඩ කටයුතු වලින් 80%ක් පමණ අවසන් වී ඇති බවයි. මෙරට ක්‍රීඩා පනතේ ඇතැම් වගන්ති ජගත් ඔලිම්පික් ප්‍රඥප්තියට එකඟ නොවන බව ජගත් ඔලිම්පික් කමිටුව මෙරටට දැනුම් දීමෙන් අනතුරුව එම පනත සංශෝධනය කිරීමට ක්‍රීඩා මාත්‍යවරයා පසුගිය නොවැම්බර් මාසයේදී එකඟ වුණා. එම සංශෝධනයේ සිදු කළ යුතු ආකාරය පිළිබඳව සැකසුණු විශ්ලේෂණ වාර්තාව ජාතික ඔලිම්පික් කමිටුව මහලේකම්වරයා විසින් ජගත් ඔලිම්පික් කමිටුවට යොමු කළේ පසුගිය ජනවාරි 6 වෙනිදායි. කෙසේ වෙතත් පෙබරවාරි මාසයේදී ක්‍රීඩා මාත්‍යංශය ජගත් ඔලිම්පික් කමිටුවට දැනුම් දුන්නේ ජාතික ක්‍රීඩා සංගම් මෙම යෝජනාවලට එකඟ නොවීම හේතුවෙන් ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුව ක්‍රියා විරහිත තත්වයකට පත්ව ඇති බවයි. ජගත් ඔලිම්පික් කමිටුව ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ යෝජනාවලට තමන් සම්පූර්ණයෙන්ම එකඟ වන බැවින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ වන විට එම යෝජනාවලට අනුකූල වන අයුරින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා. මේ අනුව ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුව නැවත තම වැඩ කටයුතු ආරම්භ කළ අතර ඊයේ ඔවුන් ක්‍රීඩා මාත්‍යවරයා හමු අවස්ථාවේ දැනුම් දී තිබෙන්නේ කමිටුවේ මූලික කටයුතු වලින් 80%ක් පමණ දෙපාර්ශ්වයේම එකඟතාව මත අවසන් වී ඇති බවයි. මේ අනුව කමිටුවේ ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එළඹෙන මැයි මාසයේදී ක්‍රීඩා පනතට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීම සඳහා නීති කැඩුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි ක්‍රීඩා මාත්‍යවරයා සඳහන් කරන්නේ. Hero Sports Corner. හිරු රාත්‍රී 7:00න් අපි දැනට සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලයන් උිතේ දිස්වන පරිදි හිරු ප්‍රොක්ටිය SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යමු රාත්‍රී 9:30ට. Bye.